සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න. ඔන්න මෙතරින් බලන්න කොච්චර ලස්සනද කියලා දර්ශනේ. මේ පේන්නේ රොයල් පාර්ක් එක ලස්සන දර්ශනයක්. ඒ වගේම මෙතන මේක තමයි රජිනගේ සුවඳ විලවුම් මේකප් භාණ්ඩ එහෙම දාලා තිබිලා තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ ඒ කාලේ පාවිච්චි කරපු ටොයිලට් එකක් ලී වලින් හදලා තියෙන්නේ. පෝච්චි නම් ලී වලින් නෙමෙයි හදලා තියෙන්නේ, සෙරමික් වලින්. ඒ කාලේ තිබිලා තියෙන සෙරමික් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. දැන් මේක හැදුවේ අවුරුදු කීයකට ඉස්සරද? නමුත් ඒ දැන් තාක්ෂණය ඒ කාලේ තිබිලා තියෙනවා. මේකේ උඩ කැටයම් කරලා ලස්සන කරලා මාරු විදිහට තියෙන්නේ. මේ බෙඩ්රූම් එක, මේ බෙඩ්රූම් එක ඒ මෙතන තියෙනවා. මේ තියෙන ඇඳ ලස්සනට කැටයම් කරලා රත්තරම් පාට කැටයම් තියෙන්නේ. ලස්සන කැටයමක් තියෙන්නේ. ඇඳ ඉඳලා බලපුවම රජ්ජුරුවන්ගේ පින්තූරය පේනවා. උඩ බලන්න නිකන් අහස ඉන්නවාගේ. එම මෙතන තියෙනවා බාත් එකක්. ඒ කියන්නේ නාන කාමරයක් ඉස්සර. ඔන්න දැන් බලාගන්න බාත් එක. දැන් කාලේ වගේමයි. දැන් අවුරුදු කීයකට ඉස්සරද? 1777 හදපු එකක් මේ කණ්ණාඩි මේසය. මේක බලන්න ලස්සනට කැටයම් කරලා තියෙන විදිය. ෆ්‍රේම් එක ලස්සනට හදලා රත්තරම් පාට. මේ ඔබ දකින්නේ බාත් එක. මේ ටැප් එක, ඒ කාලේ තිබුණු ටැප් එක කිසිම වෙනසක් කරලා නැහැ. මෙතන තමයි රජින රජුරු නාලා තියෙන්නේ. මේ පේන්නේ උතුනක්. මේ උතුනට දර දාලා අවුලපුවහම ගින්දර ඇවිල්ලා මේක රත් වෙනවා. මේ රත් වීමෙන් මේ කාමරේ රත් වෙනවා. මේ තියෙන්නේ නිදන කාමරයක්. මේ ඔය ලස්සනට ලස්සන ඇඳක් තියෙනවා. මේ ප්‍රේමක ලස්සනට රත්තරන් පාට කැටයම් කර ලස්සන කළා තියෙනවා. ඔය පේන්නේ රජ්ජුරුවන්ගේ පින්තූරේ. ඇඳේ හාන්සි වුණ ගම පේන්නේ රජ්ජුරුවන්ගේ පින්තූරේ. මෙතන පේන්නේ රජිනගේ පින්තූරේ. රජින කියන්නේ මාර්ගරීතා රජින. මේ ඉස්සරහා දර්ශනේ මා හිතන්නේ පොඩියුම් එක සෙල්ලම් කරන දර්ශනයක්. බලන්න ලස්සන ලෑම්ප් වල ලයිට් දාලා තියෙනකොට හරියට මල්පොකරකයි මල්ටිපන වගේ පේන. මෙතන කැටයම් කරලා තියෙන ලස්සන කැටයම්. පින්තාරු කරලා තියෙන කැටයම් නෙවෙයි. වහල බලන්න. වහල ගොඩක් ලස්සනයි. හරියට මේක පේන්නේ මල්පොකරක් වගේ. මේක දැන් ඉතාම ළඟයි පහළ තට්ටුව අවසාන වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එක්ක යනවා උඩ තට්ටුවට. උඩ තට්ටුවට එක්කන් ගිහිල්ලා රජ්ජුරුවෝ ඉඳාගෙන ඉන්න හැටි පෙන්වනවා. රජ්ජුරුවෝ ගොරවනවා, හරියට ගොරවනවා. ඒක බලාගන්න පුළුවන් උඩ තට්ටුවට ගිහිගෙන. ඔව් දැන් බලමු ලෑම්ප් එක. ලස්සන කොච්චර ලස්සන කියලා. මේක නම් දන්නේ නැහැ. මෙතනින් ඇතුළට එන්න දෙන්නේ නැහැ. යන්න බෑ. ඇතුළ උඩ පේනවා නිකන් මාර විදිහට ලස්සනයි. හිතා ගන්න බෑ ෂා මාර ලස්සනක් තියෙන්නේ. අපි දැන් පහළ තට්ටු ඉවර වෙගෙන යන්නේ. දැන් මම හිතන්නේ ඉතාම ළඟ
ඒ ඉවරණාට පස්සේ ඔයගොල්ලෝ යනවා උඩතට. උඩතට තියෙන බලන්න දේවල් මම දන්නේ නැහැ මොනවද තියෙන කියලා. ගිහලා බලමු මොනවද තියෙන කියලා. මේ නගින පඩි පඩි තියෙනවා. ඕ නගින උඩට බලන්න. මොකද තියෙන කියලා. බලන්න පඩි කළා කියලා නෑ ලස්සන කියලා. ඉතාලන් වේ. දැන් උඩට ගෞතියක් යනවා. දිනේ කොහොම නැද්ද දන්නේ නැහැ නෝසයි දැන් පැත්තෙන් ලොකුයි පැත්තෙන් ලොකුයි පැත්තෙන් උට බලන කොටස් කොටස් තම ගණි දැන් ඉස්සෙල්ලා බලන්න ෂා ආරයි ඒක නම් මොකක්ද කියලා හිතාගන්න බෑ මේ මාර ලස්සනයි ඇතුළට මේ ලයිට් එකක් ගහලා වගේ හැබැයි ලයිට් දාලා නැහැ මොකක්ද කියලා හිතාගන්න බෑ මාර ලස්සනයි මේකත් කාමරයක් මොකක්ද කියන එක නම් දන්න බලන්න ලස්සන නිකන් මේ අර පොඩි කාලේ අපි අර වීදුරු තුනක් එකට කළා ඇතුළට මොනවා හරි දාලා බලනකොට පේන විදිහ තමයි එතන පේන්නේ බලන්න මේකත් කාමරයක් කාමරේ ගහලා නැහැ මොකද්ද කියන එක බලමු බලමු මේක මොකද්ද කියලා මේ දර්ශනයක් තියෙන මොකද්ද කියලා දන්නේ හැබැයි බලමු ලස්සන දර්ශනයක් ඔෆිස් කාමරයක්ද මොකද්ද දන්නේ මේක දාලා නැහැ මොකද්ද කියන එක මේ ඉතාලියෙන් එක්ස්ප්ලেইন කරා නමුත් අපිට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කිව්වේ කියලා මේකත් කාමරයක් මේකේ පුටු තියලා ලස්සන පින්තාරු කරපු පින්තාරු කරලා තියෙනවා ලස්සන ලස්සන දේවල් ඇඳලා තියෙනවා මොකද්ද කියලා හිතාගන්න බෑ බලමු මෙතන මොකද්ද තියෙන්නේ කියලා බෝඩ් එකක් නම් තියෙනවා කියවන්න වෙලාවක් නැහැ බලමු වහලේ කැටයම් කරලා තියෙනවා ලස්සන ලස්සන කැටයම් මොකද්ද කියලා දන්නේ මේක මොකෙට පාවිච්චි කරපු එකක්ද කියලා මෙහි ඉස්සර උසාවියක් තිබිලා තියෙනවා පොඩි උසාවියක් ඒ උසාවිය නම් දන්නේ පහල පහල මං හිතන්නේ තිබුණේ මෙතෙන් ආපුවාම හිතෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්නවා වගේ මාර ලස්සනයි රජ්ජුරුව කොහොම මානසික සුවයෙන් ඉන්න ඇතිද ඇත්තටම මනස නිවෙනවා මේ බලපුවහම තියෙන අපේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා හරිම ලස්සනයි ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න මෙතන තියෙනවා වලාකුලක් වගේ ටීපෝ එකක් ඒක පේන්නේ වලාකුලක් හැඩයට බලන්න ඇතුළෙමු අපි මේගොල්ලොත් ඇතුළ වෙනවා ඇතුළ වෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙතනත් තියෙන කාමරයක් ඔෆිස් කාමරයක් වගේ මේසයක් නම් තියලා තියෙනවා බලමු මොකද්ද කියලා මේකෙත් බෝඩ් එකක් ගහලා නැහැ මම හිතන්නේ ඔෆිස් කාමරයක් මේ පොත් වගේ ඒවා තියලා තියෙනවා කොළ තියෙනවා ඒ කාලේ ලියුපුවා ලියුල් ලියන්න ඒවා මේවා පාවිච්චි කරපු කාමරයක් මම හිතන්නේ සිකියුරිටි කෙනෙක් බලන් ඉන්නවා පේනවා නේද මේකට ඇත්තටම ආරක්ෂාවක් ඕන මිනිස්සු හොරකම් කරනවා දන්නවනේ ආපහුම ඇතුලේ තියෙන දේවල් හොරකම් කරනවා අනික අත ගානවා අත ගාපුවම මේවා කිල්ටු වෙනවා මේවා කිල්ටු වෙන්න දෙන්න හොඳ නැහැ මේක ඉතාලියේ තියෙන ලොකුම වස්තුවක් අපි අගය කරන්න ඕන අපිත් මෙහෙම තියෙන හින්දා තමයි ඇවිල්ලා බලන්නේ මේ බලන්න ඒ කාලේ මොකද්ද සැටියක් ඒ කාලේ සැටියක්
මේක ඉටිපන්දම් ගහපු එකද මන් දන්න හොනේ ලස්සනයි බලන්න ඇතුළ මෙතන තියෙනවා මේ යුද්ධයට පාවිච්චි කරපුවාද මන් දන්නේ මෙතන තියෙනවා නිකන් දුනු වගේ ඒවා දුනු නෙවෙයි මොනවා කිති කවන්න වගේ තියෙන ඒවා දන්න සමහර ලාට වද දෙන්න හදපුවා වෙන්න ඇති මෙතන බෝඩ් එකක් ගහලා නැහැ මේ යකඩ වලින් හදලා තියෙන වාණි වගේ වයි හැබැයි එහා පැත්තේ මං හිතන්නේ රජ්ජුරුව නිදි මේ වැඩි සද්ද කරන්න එපා මොකද රජ්ජුරුවන්ගේ නිින්ද කැඩෙයි මෙතන නෙවෙයි මං හිතන්නේ එහා කාමරේ හිතන්නේ මෙතන පුඩු ටිකක් තියලා තිනවා ඔන්න නිදි බලන්න මීට සවන් දෙන්න ඇහෙනවද දන්නේ අයියෙන් ගොරවන්නේ සාමාන්‍ය විදිහට ගොරවන්නේ මං හිතුවා අයියෙන් ගොරවනවා කියලා ඔය අත තිලත් බලනවා වෙනම කාමරයකට මෙතන මෙතනත් ඔෆිස් කාමරයක් වගේ එක එක පින්තූර ගහලා තිනවා එක එකනයි පින්තූර නම් නම් බලන්න වෙලා නැහැ මෙතන ආටිස්ට්ලාගේ මොන මොන හරි තියෙන්නේ මේ ඒවා ලී අකුරු වලින් තමයි බිත්ති අලවලා තියෙන්නේ ඒවා බලන්න වෙලා නැහැ ඉක්මනට යන්න වෙනවා මොකද කට්ටියත් එක්ක යන්න වෙනවා තනි තනි යන්න දෙන්නේ මොකද මේක ආරක්ෂාව තියෙන්න ඕන ආරක්ෂාවට තමයි මේ දේවල් කරන්නේ මේ කාලේ මිනිසියක් බලන්න ලස්සන කැටයන් බලමු තව ඇතුළට ගිහිල්ලා ඔව් ඇතුළට පේනවා නේද මාරා